අදමම ඔයාලට කියන්නේ යන්නේ ගම් පහ ප්‍රදේශයේ සිද්ධ වෙච්ච සප්‍ය සිතුවීමක් මේ සිද්ධිය වෙලා දැනට අවුරුදු දහතුනක් හෝදා හතරක්වාගේ මට මත්තකවිති හෙට පැරණි පන්නේට හදක් මේ නිවස හෙ තරම් විශාල නැහැ මධ්‍යම ප්‍රමාණය නිවසාක් මෙ ගෙදර ජීවත්තුනේ අම්ම තාත්ත සහ දරුවන් සිව් දෙනෙක් එදිනෙදා වෙේලා හරිහම්බ කරමී ජීවි කාවගෙනගිය මේ අය සරල දීපයවතක් ගතකරපු මිනිස්සු. හිටි හැටියම බලාපොරොත්තු නොවවාකාරේ මහත් අ්භාග්‍ය සම්පන්න කාලයක් මොවන්්ට උදවනා. හොඳින් වැඩපල කරමින් සිටි මව හදි සිය මාසනිපුුණා හැගේ වම්පස අත සහ පාදය අප්‍රානිිකෝයෙන්. ය ඔත්පලවුණා පවුලේ සතුට හොරුන් නැරගෙන ගියා වගේ නොකෙරූ වෙදකමක් නැහැ දන්න හැම්ම වෙද මහත්තේ ගාවටම එක්කංගියත් හැයව සුවකර ගැනීමට හැකිවුනේ නැහැ පෙදා මහා මූසල රාන්ත්‍රියක් නිවසේ පිටිුපසින් නැති කොස් ගසේ සිටි බස්සෙක් හඩන්ටටුණා හිටි හැටියම බස්සෙ කඩන්නේ ඇයි දැයි නිවැසියන්ගේ සිත් තුළ මහත්බියක් හැතිවුුණ කවුරුත් නොසිතු ලෙසට දයාබරමෑණියන් පසුදා පහන් වනවිට ජීවිතයෙන් සමුගෙන තිබුණා. කාටවත් කරදරයක් නැතිව පාඩුවේ ජීවත් සිච්ච මේේ පවුලට සිද්ධවෙච්ච දේගන ගම් වැසියෝ පවා දුක්කුණා. හිමිනමක් වැඩම කරවලා බණක් කියවලා හත් දින දානමය කටේතු සිද්ධ කලා. නිවස පුරාම පැවතුනේ මහත් පාලුවක්. නිවසතුළ හත් පසිම්ම අඳුර වැටමෙනුවු තිබුණේ පාලුවද හේට දෙවැනි නැෑැ. හිත්තට දැනෙන දුකත්යෙක්ක ගෙද්දර හැමෝම හිටියේ බලාගත්තාත බලාගෙන කල්පනා කරමිෙනුයි නිරෝෂාkh පෞුලෙ වැඩි මහල් දියනිය දිනක් ඇය සාලේ වාඩිවී සිටියදී එක් වරමවාහලේ දෙස බැලුවේ ඇට කෞුරුන් හෝ වහලේමත සිටිනු හැඟෙන්න්නඩු නිසාවේෙන්. පහලේ පහල බාලකේ වවුලෙක් එල්ලි සිටිනවා හයට දැක ගන්නට ලැබුණා එල්ලි සිටින වවුලාාදුටු ඇය විදදුලි වේගෙන් පියා සිටන දිසාවට දිවගයා තත්තේ තත්ම එන්නකෝ අපේ වානේ බාලෙ වවුලෙක් එල්ලි ලඉන්නානේ කෝබලන්න පට්ටසිරී මූකොහෝදගේ අස්සට රිංගුවේ පවු සියලු දෙනා වවුලා එලවා දැවීමට උත්සාහ කලාාත් උ නිසොල් මන එල්್ලි සිටියා. පසුදෑ උදෑසන බලනවිට වවුලයි හිටියනැහැ. සියලු දෙනාම සැනසුම් සුසුම් හෙළවා. හෙ සැනසුම තාව කාලික සැනසුමක්කුණේ පසුදා අන්තුර වැටිගෙන එනවිට සුපපුරුදු ලෙසට වවුලා එල්್ලි සිටින අයිුරු දැකීමනිසායි. නිවසේ සුපපුරුදු සිදුවීමක් බවට පත්වනාා. හැයිතාත්තෙ මුූ අපේගේ අස්සෙමරින්ගන්නේ. මන්දන් නෑමයදුවේ කමක් නෑහිදිං හොගෙන් අපිට කිසි කරන්දරයක් නෑනේ! ඔන්නොහේ හිටපුාවේ! දින පතා අඳුර වැටීගෙන එනවිට නිවසට පැමිණෙන වවුලා ඉන් පිටවයන්නේ පසුදෑ උදහැසනයි. දිනක් රාට්‍රී දොළහට පමඩ බාල දියනිය නිදාසිටිනා කාම්රේ ජනේලේට කවුරුන් හෝ තට්ටු කරන්නට වුණා ඇැය තිගැස්සී ඇහැරුණා ඇයට විදුලේ කවුරුන්න හෝ ඇවිදින සත්්‍යයක් ඇවුණා ඇය හොඳින් හෙ දෙසට සවන්දීගෙන හිටියා. නැවතත් ජනේලේට තට්ටු කරනහනක් සමගම ඇය කෑගෙසුවා හැගේ කෑගැසීම අසා පියා සහ, ගේ සහෝදරියන් කාමරයට දිවාවා පියා දොරෑර නිවස වටා සෝදිසි කර බැලුවත් කිසිවෙක් පෙනෙන්න සිටියන හැ බාල සොහොයුරිය එදදින පටන් වැඩිමහල් සොහොයුරිය සමඟ නිදන්නට වුණා කාලය ගතවමින්තිබුණා එක් දිනක් පියා ස්තෝපුවඩවි ඔහුගේ බිරිඳගේ වියෝවගෙන සිතමින්සිඩියා වෙලාව රාට්‍රී අට හමාරට පමණැදී ඔහු දුටුඒ ඇස් අදහාගත නොහැකි දසුුණක් මහත කල්ලු කොට මිනිහෙක් ඔහුගේ දිහා බලා සිටිනවා මිදුල මැද්දට වෙලා හැස් දෙක රත්තුම රතු පාටයි මුහුණ පුරාව ලොකුතුවාලයක් හෙවයිම් පණුව වැැක්කෙරෙනවා ටිකෙන්ටික මෙ මිනිහා නොපෙනීගියා කුණුහරප දෙකතුන කියලා ගේියතුළටහැවි තාත දුොර වාගත්තා. තාත්තේ මොකද මේ බයනලාද! හරියටනිික හොල්මනල් දෙකලාවගේ. මඩ වතුර ටිකක් කරන්වරේ! හොයි රේඩියගේ පිරිද්ධාන්න? තාත්තෙ! තාතේ ඇයිුවා කාඩද බය වනේ. දේ! හම්ම හම්ම උපපලෙන දවස් දෙතුර කට කලින් කිව්වා මතකද මිදුලෙ කලළුපට කොට මිනිහෙක්කිින්නවොදැක් කියලා! හපියගේ තරන් ගානකරනගත්තේ නැනෙේ! හබි බේතෙත් පස්සෙ ගියා මික්න්? පිවෙලෙකට සෙච්චාන්තියක් කරේ නැහැ. හදමං ඇස් දෙකටම දැක්කම් ඉදුල ඉන්නවා. මට මහා මුත්තක් දැනන මේ සිද්ධවෙෙන දේවල්ලයක මෙම බලංවිදිල හරින්න නැෑ අපි හොඳ කට්ටඩි රලා කෙනෙ ගන්නවූ. පසුව එම ප්‍රදේශයේ දක්ෂ කට්ටඩි මහතෙකු ගෙන්වා ඔහු යම්දම් දැල්ලි රැවුල වැැවුණු මන්ත්‍ර ශාස්ත්‍රයයක් පරම් පරාවෙන් උරුම කරගත් තරුණෙක් නිවැසියන්ගේ සියලු ප්‍රකාශයන්ට ඔහු සාවධානම සවන්දුන්නා හ මංම වැඩේ ඉවරයක් කොරන්නා හුඹලට කොඩිවිනයක් කොරලායි තියෙන්නේ මේ ගෙදර මෑණියන් නැතිවුනෙත් හොයදේ නිසාමයි කරපුන්ට මේක හැරිලයන්ට බං වැඩි කොරඥ බඩු ටිකක් ෝනිවෙනවා අං ඒටිකමට ලෑස්ති කොරලාදන්ට එදින රාත්‍රියයේ අවශ්‍ය අටුමුකුඩුම සේරම ලෑස්ති කරලා පූජාව පටන් ගත්තා. පූජාව අවසන් වෙනවත් එක්කම මෙ නිවසට ඉදිරි පස නිවසේ අයිතිකරු මර ලතෝනි දෙන්නගත්තා දැනගන්න ලැබුණු විදිහටනම් ඔහු පඩිපෙළෙන් ඇද වැඩී ඔුගේ කකුල කැඩිලයිතිබුණේ ඔහු අංශභාගෙ තත්තයට පත්තුනා ඉට දිනකීපයකට පස්සේ ඔහු මියතුුණා කාටනත් මොනවහරි ඩිස්සාරණය කළොත්್තිතිං ආපහු තමන්ට එනවමයි ඔුගේ මරණයෙන් පස්සේ ගම්වැසියන් අතර ඔවැනි කතාබහක් කඇතිවුුණා නිවසේ සිටි වවුලාද යන්නටගිහිල්ලා නිවසේ සියලු දෙනා මුහුණපෑ කරදරද කෙන් ටික දුරුවෙලා ගියා. අදකතාව මෙතැනින් නවසන් ඉති චනලගෙන් ඉස්සරහට ගේන්ඩෝනි මොනවගේ කතාද චනල්ලෙගෙන් වෙන්නෝනි වෙනස්කක් මොනදවගේ දේවල් ඔයාට හිතෙනවනන් ඒවා නිවාරෙන් පාලින් කමෙන්ට් ගත්දන්න එහනම් අපි ඉළං කතාවෙන් කම්බෙමෝ එතකං පරිස්සමෙන් ඉන්න ඔහල් හැමෝටම බුදු සරණයි මම නිර්ණාමි කලියන්නා